ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ප්‍රථම නවදාහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇමති කම්මම් පිළට එරිහි විශ්වාස භංගය තුනෙන් දෙකකින්ම පරාදයි ඇමති ජී.එල්. විසඳුමකට ආවත් ගුරුබරු දිගටම ඔෆ්ලයින් लीटर दहाटे गैस सिलिंडरे रुपयाल एक दहस एकसिय पनाहकट अडुबे रिशाड के गिदर मेहकार देरियत साधारने इल्ला रिशाड के गिदर इदरियत डायकमात विरोधता साइनो फार्म विदकत आएगेन सियत अनु पहकट प्रतिदेह गोड़नेकिन बाव समीक्षने किन्म हेलिवे कोरोना वे हतरवेनी रेल्लक गेनत සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීම ඉන්දියාවේ කොරෝනා මරණ ලැයිස්තුව ප්‍රශ්නකාරී වෙද්දී ලෝකයම අවුලක දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9%ක් සටන් කරයි කොමාරිකා සිසිලති බබල් ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසඳු කරයි බබල් රෝස සුවඳයි බල බල ඉන්න එපා මිස් කරන්න නැතුව ලීස් කරන්න කමර්ෂල් ලීසින් ඇන් ෆිනෑන්ස් රුපියල් මිලියන 8600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් දීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මధుර කරදරේ නැත්වේ ජීවිතයට ලක් වෙන්න ජාවේ ප්‍රයිස සම අනුග්‍රහය රුපියල් 85000ක ඉහළම අධිකාර මුදල පෑන් ඒෂියා බැංකුවෙන් පෑන් ඒෂියා රන් මතම ගයා අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඊයේත් අදත් පැවැත්වුණා එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්ුණේ අද පස්වරු 5:45ට පමණයි ඔව් සහත් ඒ ඡන්ද විමසීමෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයාට එරෙහිව ඉදිරිපත් වෙච්ච විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත් වුණා. ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 61ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 152ක් ලැබුණා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්දයාපා අභිවර්ධන මහතාට බාර දුන්නේ පසුගිය මස 22 වෙනිදායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඊට අත්සන් තබා තිබෙනවා. කරුණු 10ක් පදනම් කර ගනිමිනුයි එය ඉදිරිපත් කර ඇතේ. මේ අතර විශ්වාසභංග යෝජනාව සමස්ත අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව ගෙන ආ යුතු බවට සංශෝධනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බැවින් ඉවත් කෙරෙනු බවයි කථානායකවරයා අත දෙනු දුන්නේ. දෙදිනක් පුරා පැවති විවාදයේදී පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් රැසක් එක් වුණා. මේ ආණ්ඩුවට විරුද්ධ මේ කතා කරන ජනතාව විසින් කණෙන් අල්ලලා එළවලා දාපු අද විපක්ෂයේ දේශපාලන අනාගතයක් ගැන හිතන්නේ හිතීම හෝ ජනතාවගේ අනාගතය ගැන හැඟීමක් නැති විරුද්ධ පක්ෂේ ජාතික මහා අර්බුදයේදී හැසිරෙන්නේ කොහොමද වත් කියන හැඟීමක් නැතුව කටයුතු කරන විපක්ෂයට ජනතාව දුන් ඒ පාඩම ඉදිරියට යමින් ඔවුන් විසින් කුමන උත්සාහයක් දරුවත් පිට අවශ්‍ය සහයෝගය ගලා ඇවිල්ලා තිබෙනවා. ඒ විශ්වාසය හා වැඩපිළිවෙලක සාර්ථකත්වය මතයි. සාමාන්‍ය රජයක වගකීම කුමන තත්වයක් යටතේ වුවත් කථානායකතුමනි ජනතාව ජීවත් කරවීම. ඒ නිසා තමයි රජයක් රජයන් විසින් ජීවන වියදම් පාලනය කිරීම සඳහා කමිටුපත් කරන්නේ. සාමාන්‍ය රටක ජීවන වියදම පාලනය කිරීමට අනු කමිටුවකින් ගන්න තීන්දුව ගන්න රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නේ. නමුත් ඉන්ධන මිල ඉහළ දැමීමකින් එසේ සිදු වෙනවා. මේ රටේ ඉන්ධන මිල වැඩි නොකරපු ආණ්ඩුවක් මම නම් දන්නේ නැහැ. මගේ ජීවිත කාලය තුල මම දැකලා තියෙන්නේ හැම ආණ්ඩුවකින්ම ඉන්ධන මිලේ වැඩිවීමක් වුණා අපි. ඔව් අපි ආපු ගමන් තෙල් මිල අඩු කෙරුවා අපිට අන්තිම අවුරුද්ද වැඩි කරන්න සිද්ධ වුණා සූත්‍රේ හැදුවා සූත්‍රේ තුල තමයි එදා මේ විදිහට කටයුතු කෙරුණේ ඒක නිසා උදේ ගම්මන්පිල යමිතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තරම් මේ ඉන්ධන මිල වැඩි කිරීම කාරණයක් රොවී කියන එක අපි දන්නවා. අපි මේ විශ්වාසභංග යෝජනාව කියන්නේ කාට විරුද්ධවද? මේ රටේ අමාරුම විභාගයක් කියන උසස් පෙළ විභාගයේ ලංකාවේ පළවෙනියෙන්ම සමත් වෙච්ච පුද්ගලයාට විරුද්ධව නූගටෙන්ගෙන් පිරලයි කියලා කියන චෝදනා කරන පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාවක් ගේනවා. කොයිතරම් ශීලාචාරද? මං පෞද්ගලිකව දන්නෝ ගම්මන්පිල ඇමතුමා
ඇනලොග් යුගයේ දේශපාලඥයෙක් නෙමෙයි ඩිජිටල් යුගයේ දේශපාලඥයෙක් ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක මහ ජනතාවට විවෘතයි සරම අඳින සෙරප්පු නැතුව ඇවිදින සාමාන්‍ය ගණයේ දේශපාලනයක් උනාට කරු කතානායකතුමනි නූතන ආකල්ප වලින් සන්නද්ධ වෙච්ච දේශපාලඥයෙක් විශ්වාසභංග යෝජනාවේ හොඳ නරක මනින්නේ ඔහු අඳින ඇඳුමින් හරි සෙරප්පු දානවද නැද්ද කියන සාධකය මත හරි විභාග මොන ආකාරයෙන් සමත් වී තිබෙනවද කියන සාධකය මත නොවේ මා හිතන්නේ මෙනී යුතුවන්නේ ඔහුගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කරාද නැද්ද කියන සාධකය මත මා හිතනවා මේ විශ්වාසභංගයේදී වැඩිපුර ඉස්මතු වී තිබෙන්නේ දේශපාලන මා මීඩියා ඉවෙන්ට් විශ්වාසභංගය මොකද මාධ්‍ය ගොඩනැගී තිබුණු ගැටුම ඔවුන් ලාභ ලෙස උපයෝග කරගන්නවා විශ්වාසභංගයක් කරහා විනාත් දිශාවකට තල්ලු කරා. ඒ කියන්නේ මේ රටේ දේශපාලන පිළිබඳ අවම හෝ චලනයන් පිළිබඳ හැඟීමක් නොතිබුණු බව තමයි මේ පෙන්නුම් කරන්නේ. අනුර කුමාර මහත්තයා මේක විග්‍රහ කරාට අමුතු විදිහට මම විග්‍රහ කරන්න වෙන විදිහකට. ඔබතුමාලා ওই විග්‍රහ කිරීමේ වැරද්ද නිසා තමයි අද පාර්ලිමේන්තුවේ එක රූප රාමුවකට ගත්තාම කැටිකල්ල ගත්තාම මට දුකයි ওই පක්ෂ ගැන. එක කොනට පේනවා තුන් දෙනා ඉන්නවා එක කෑල්ලකට. එහෙම වෙන්න හොදු පක්ෂයක් නෙමෙයි. තෙල් මිල වැඩි කිරීමට වග කියවුතු එක පුද්ගලයෙක් තමයි ඇමතිතුමා. ඒ තෙල් මිල වැඩිකරන එක ඇත්ත වශයෙන්ම කරන්නේ මුදල් ඇමතිතුමාගේ. ඒ නිසා ඒ මුදල් ඇමතිතුමත් මේකට වග කියන්න ඕනේ. ඒ වගේම ජීවන වියදම කොමිටියත් සාකච්ඡා කරලා. ඒකට එහෙනම් ජීවන වියදම කොමිටියේ නැමතිරුත් එතෙන්ට එන්න ඕනේ. ඊළඟට තියෙනවා තව යෝජනාවක් මේ යෝජනාවෙම ජනතාවගේ න්‍යාය පත්‍රය ක්‍රියා නොකිරීම. ඒක හැම කැබිනට් ඇමතිවරයෙක්ම යුතුකම. ඉතින් ඔබතුමා පැහැදිලිව කියනවා විශ්වාස භංගයක් මන්ත්‍රීවරයෙක්ට විරුද්ධව ගෙනීම ආණ්ඩුව පක්ෂය ශක්තිමත් කරනවා කියන කාරණේ. හැබැයි ඔබතුමා ඒකට පියවරක් ඉදිරියට ගිහිල්ලා මුළු කැබිනට් මණ්ඩලයම යෝජනා කළා සමස්ත ආණ්ඩුවම ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට මුලපිරුවා. ඒ වෙනුවෙන් ඔබතුමාට මගේ ස්තුතිය මම පුද කරනවා. අපේ සමහර වෙලාවට අපේ දේශපාලන මූලික න්‍යායට නොගලපුණත් සම්දාන දේශපාලන ඇතුළේ අපි එකතු වෙන්න ඕනේ. අපි ඉතිහාසය දැක්කා. සමාජලාවට කියනවා මේ කුඩා පක්ෂවලට ආණ්ඩු පෙළන්න බෑ. මගේ පෞද්ගලික මතය නම් ඒක වැරදි. ආණ්ඩුව පෙළන්න බැරුණත් ගරු මණ්ඩිතුමනි පස්තික පුරුක කරන්න පුළුවන්. පස්තික පුරුක කරාම පොඩි හුලකට ගහපෙල්ලේ. ඒ නිසා සම්දාන දේශපාලනයේ තුල නොඑක් මතදරණා ඉන්නවා. ඒ ප්‍රකාශයට පත් කරන අපි අවස්ථාව දෙන්නේ. මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක වැඩ වර්ජන වලට උසි ගන්නමින් පාර්ලිමේන්තුව ඇතුළට විශ්වාස භංග ගෙනෙමිනිමින් ජාතියක් විදියට එකමුතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන වෙලාවක මේ වසංගතය ඇතුළේ තුට්ටු දෙකේ දේශපාලනයක් කරන තමුන්හසලට අනිත්‍යවත සංඛාරා මිස දේශපාලන වශයෙන් වෙන මොන ඉරණමවත් අත් වෙන්නේ නැහැ. මුලේ කලණක් නැති මහත්තුරු විශ්වාස භංග අරන් එනවා. බොහෝම අමාරුවෙන් දුෂ්කර අභියෝගයක් මැද්දේ රට මෙහෙම හරි පාලනය කරන එක ගැන තමුන්හන්සල සතුටු වෙන්න. නල්ලමලේ බඩු ටික මේ වෙලාවේ මේ රට පාලනය කළා නම් දෙයියන් එම වීටයි සෙත්ත පෝච්චි. මාස දෙකකට එක බැගින් මේ වගේ විශ්වාස භංග ගේන්න අපි ඉතාම සතුටෙන් ඒ විශ්වාස භංග වලට මූණ දෙන්න ලෑස්ති. මම කල්පනා කරා මුලාසනරුවට මන්ත්‍රීතුමනි දැන් උදේගම්මන්පිල මන්ත්‍රීතුමා එතුමා පිවිතුරු හෙළ උරුමය විශ්වාස භංග යෝජනාව යෝජනා කරන්නේ මරික්කාර් මන්ත්‍රීතුමා ස්ථිර කරන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අවසන් කතාව කරන්නේ කවුද අපේ මුජිබ රහුමාන් මන්ත්‍රීතුමා නේද ඉතින් අර මම කල්පනා කරා ඇයි එහෙම වෙන්නේ කියලා ඇයි ඇයි මම මුකුත් ජාතිවාදයක් කිව්වේ නැනේ ඔන්න ඔයා නැට්ට පාග ගත්තා ඔයා නැට්ට පාග ගත්තා දැන් මෙහෙමනේ මට මෙහෙමනේ හිතෙන්නේ උදේගම්මන්පිල මන්ත්‍රීතුමා කියන්නේ පාස්කිරිදා ප්‍රහාරයත් එක්ක ඒ අන්තවාදයට විරුද්ධව දැඩිව ප්‍රහාරාත්මකව කටයුතු කරපු නායකයෙක් ඒ ඇරියස් එක කවර් කරගන්න දරන උත්සාහයක් වෙන්න පුළුවන් නේ 2019 අප්‍රේල් මාසේ අපේ වත්මන් විපක්ෂය ආණ්ඩුව කරන සමයේ එවකට හිටිය ගරු අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. එදා අපිට ඒක විවාද කරන්න ලබා දුන්නේ එක් දිනක් පමණයි. නමුත් කතාව කරනවා නම් ඊට කලින් නෑ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට පිළිතුරු කතාව තියෙනවා. ඔබතුමාලානේ යෝජනා ඉදිරිපත් කළා තියෙන්නේ. සාමාන්‍ය විශ්වාස භංගයක් ඉදිරිපත් කරපුවාම අන්තිම කතාවේ තවුන් නැහසලා. ඒකවත් දන්නේ නැහැ. ඒකත් දැන් නැතුව විශ්වාස භංග ඉදිරිපත් කළා තියෙනවා. මට එරෙහිව විශ්වාස භංග යෝජනාවට දින 3ක් ඉල්ලලා තමන්ගේම අගමැතිතුමාටත් වඩා ඉහළින් මාව උසවා තැබීම ගැන සමගි ජන බලවේගයට මගේ ප්‍රණාමය මුලින්ම පුද කරනවා. වැඩගත්ම ප්‍රණාමය හිමි වේ යුත්තේ මගේ දිගු කාලීන මිත්‍රයෙක් වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයටයි. ගරු කතානායකතුමනි සමගි ජන බලවේගයේ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ නැතිනම් ජනතාව මට මෙතරම් ආදරේ බව මගේ මන්ත්‍රීවරුන් මෙතරම් මට සහයෝගය දක්වන බව මට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ සුවර්ණමය අවස්ථාව උදා කරපු සමගි ජන බලවේගයට මගේ ප්‍රණාමය මම පුද කරනවා. කියුබාඩු දේශප්‍රේමී අරගලයට නායකත්වය දුන්න ෆිඩෙල් කැස්ට්‍රෝ තමන්ට එරෙහිව පදනම් විරීත චෝදනා ගොඩනැගූ අවස්ථාවේ අධිකරණයේ අමතමින් කරපු ප්‍රකාශයකින් මම නියඳ වෙන්නම්. අද මට දසතින් නැගෙන චෝදනා ඉතිහාසයේ කුණු කූඩයට ඇදවැටි
අනාගතයේ විසින් මා නිදාස් කරනු ඇත ඒ දිනේ උදාවනතේ මම උපේක්ෂාවෙන් බලා සිටිමි දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් දැන් ඡන්දය ප්‍රකාශ කරන්න යෝජනාවට පක්ෂව ඡන්ද 61යි විපක්ෂව ඡන්ද 152යි योजना प्रतिक्षेप भी है मेहदी समगी जनबलवेगी नियोजनेकरण इशा क्रौमान डायना कमगी अन पार्लिमेंतु मंत्रीवरुण विश्वास बंगेट विरुद्ध चंदेल पातुन्ना अपे जनबल पक्षे नियोजनेकरण पूज्य अतुरुले रतन हिमियंद इट विपक्ष वाई चंदेल पातुन्ने मीट अमतरव अली सब्री रहीम मोहम्मद मुशारप्यन मंत्रीवरुण चमल राजपक्षन मातुरुण सभागे बे सिटी है समगी जनबलवेगी नियोजनेकरण हरिन प्रणांदु चमींद विजय सिरिहा हेशा विधान इमावस्थावे सभागे बे नुसिटीमत विशेषात्वयाक किरिंदीबल नगरीम बिमकोटा सियाक डब्ल्यूपी रूप सिंह सह समग्र डायलॉग टेलीविजन पोस्टपेड संबंधता समगिन अनुपहकट पेडी चैनल सदा रिवाइंड टीवी सह कैचअप टीवी एतरु तवत सुविशेषी पासुकम रसक मामा गायन महाचार्य जी एल पीरिस महता सह गुरु संगम मतर अद पेरवर प्रवति साकच्छाव एकंगतावेकिन तोरव अवसन भव वर्जने निरत एतम गुरु संगम पवसनवा मे अनु अखंडवम वृत्तीय क्रियामार्गे निरतवन भवाई ඔවුන් පවසන්නේ කෙසේ වෙතත් විශේෂ අමාත්‍යවරයා පවසන්නේ අදාළ ගැටලුවට ප්‍රායෝගික විසඳුම් ලබා දීම සඳහා රජය කටයුතු කරන බවයි වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් ගුරුහා විදුහල්වලට විසඳුම් ලබා දීම සඳහා අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ අමාත්‍ය මහාචාර්ය ජීල්පීරිස් මහතා අතර සාකච්ඡා ආරම්භ වුණා මේ සම්බන්ධයෙන් මීළඟ කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල්පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණද ඇතැම් ගුරු සංගම් නියෝජිතයන් සඳහන් කළේ අද පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි 2008 කැබිනට් පත්‍රිකාවක් දැම්ම ගුරු සාවිද්‍යවතුන්ගේ අපි කිව්වේ අපේ දැනට ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගය අපි අරයි යනවා ඒ වගේම අපි දැනට තියෙන සැලසුම් කරලා දෙනවා 20 11 22 වෙනි දින දවැන්ත ഘോഷණ ක්‍රියාමාර්ගයක් අපි ඒ ක්‍රියාමාර්ගයත් අපි ගන්නවා කියලා කියන්න කැමතියි මම කියන්නේ නම් සාකච්ඡාව මුගත් දුරට සාර්ථකයි මෙතන දැන් එකට උද්ඝෝෂණයේ ගිය කණ්ඩායම දැන් දෙකට බෙදිලා කොටසක් ඊයේ සාකච්ඡා කළා ඒ කොටස අදත් සාකච්ඡා කළා හැබැයි මේ කණ්ඩායම් දෙක ඉවත් කරන්න අපි දන්නවා මේ ආණ්ඩුව මේක අපිට දිනා ගන්න පුළුවන් වෙයි කියලා මේ අතර පෙරපාසල් ගුරුවරුන් 1500ක් සඳහා ගුරු අභිමානී ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේදීද මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC Smart Online Banking තමයි ඒක හරිම ආරක්ෂිතයි Lifebuoy අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ බීජ වලට එරෙහිව සටන් කරයි. ගරු ඇමතුමනි මම දැන් ඔබතුමත් එක්ක මාත් මගේ සහෝදර රාජ්‍ය ඇමතුමත් සම්බන්ධ වුණා ගුරු වෘත්තීය සංගම් සාකච්ඡා දෙකටම. මම දැන් කොයි හරි තැනක අපට වැරදිලා. හැම දෙයක්ම දේශපාලඥයාගේ පිටට එන්නේ. මේ වන විට ඇවිල්ලා තින්නෙත් ඒක දැන් දීර්ඝ කාලයක් අවුරුදු 24ක් තිස්සේ තියෙන ගැටලුව සමහර නිලධාරීන් විසඳීමට අපෝසත් වීම නිසා අද අපේ රජයට ලොකු බරක් බවට පත් වෙලා තියෙනවා
ගුරු වැටු විෂමතා ප්‍රශ්නය විසඳීමට අපි විශාල උත්සාහයක් අපේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුවට ක්ෂණික විසඳුමක් ප්‍රායෝගික විසඳුමක් ලැබීමට රජය කැපකප වෙනවා. लीटर दहाटे गैस सिलिंडर रुपयाल एकदहस एकसीय पनहकट पारिभोगिकयन्ट लबादीम संदहा कटयुतु सूदानम करन बव राज्य अमात्य लसंत अलगियवन्न महता पवसनवा මෙතර වෙළඳපළේ ගෑස් හිගයක් ඇතිවන බවට විවිධ මත පළවද එවැනි තත්වයක් ඇති නොවීමට රජයේ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. किलोग्राम दुलाहा मारक दिबुनु गैस सिलिंडर तिबुने दस आरसी अनुपहाय लीटर दहा अटक बावट पत्करला दस तुंसी पनाहकट अलविकरण कटयुतु कला लीटर दहा अट विधियट अनिवार्यन्म संधान कल युतु बावत गैस सिलिंडर अलविकरणवा नम एक अलविकल है कि उपरिम मिल एक दस एकसीय पनाहत प्रतिशत तमा ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ කිලෝග්‍රෑම් 12 මාර ලීටර 18 බවට පරිවර්තනය කිරීම නිසා සැබෑ ලෙස කිලෝග්‍රෑම් තිබෙන්නේ 9.5ක ප්‍රමාණයක් ඒ 9.5 මිල තමයි 1150 විදිහට තිබෙන්නේ ඒ නිසා පාරිභෝගිකයට මොනම ආකාරයකින්වත් අසාධාරණයක් සිද්ධ නොවී අරමුණක් ඇතුව තමයි මේ ක්‍රියාමාර්ගයේ අනුමැතිය ලබාගෙන කටයුතු කළේ ඒ අනුව මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියත් නැව නිර්දේශයත් ලැබිලා තියෙනවා එතකොට මුදල් අමාත්‍යාංශයේ විසින් ලිත්‍රෝ සමාගමට සහ අනිත් සමාගම් වලට මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරලා ඉදිරි දින කීපෙදී වෙළඳපළ තුල ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරපු මුදලට පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ගෑස් සිංගියක් ඇති නොවන ආකාරයට රජයේ ගෑස් සමාගම් කටයුතු කරයි. වෙළඳපොලේ 30% ක විතර කොටසක් ලාෆ් ගෑස් සමාගම විසින් උත්කරනවා. එයාට මේ පවතින තත්ත්වය තුල ආනයනය කළ නොහැකි වෙනවා නම් එතෙන්දී රජයේ මැදිහත් වෙලා කරයි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ විසින් වෙනම කළමනාකරණ කමිටුවක් දාලා ඒ කමිටුව විසින් තමයි මේ තීන්දුව තීරණ ගන්නවා. लाफ गैस समागम गैस आनायने नवता दमीमेड तीरने कलद मेम तत्वे आवरने क्रीमेट अवश्य गैस तमन सतुव पवतिन बव लिट्रो गैस समागम पवसनवा लिट्रो गैस समागम हरहा ओनेम वर्ण्या कैती ओनेम वर्गेक सिलिंडर एकट गैस सेपेईम सिदु करनवा ඊට අවශ්‍ය කරන ගෑස් තොග දැනටමත් ඇති බවත් ඉදිරියේදී ඇතිවන අමතර ප්‍රමාණය ගෙන්වා ගැනීමට තමන්ට හැකි බවත් ලිට්‍රෝ ගෑස් සමාගම අවධාරණය කරනවා. එබැවින් කිසි ලෙසකින්වත් ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අවධාරණය කරනවා. ජාතික මලල ක්‍රීඩකයන් ඔලිම්පික් සිහිනය කරාගෙන යන රිට්ස්බරි මෞබිමට වීරයෙක් මෙහෙවර මල්පල ගන්වමින් මීටර 800 ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් සිහිනය සැපය කරගත් මෞබිමට වීරයෙක් වූ සූර්යවැව නිමාල එලියන ආරච්චි ඔබට සවිපලයේ සැපේම රිට්ස්බරි අපට අභිමානයක් नव लाइसोल ऑल पर्पस पावर क्लीनर सह लाइसोल किचन पावर क्लीनर मगिन दस गुणयक विशिष्ट लेस विषबीज वलिन आरक्षाव सह पिरिसुदु किरीमक लाइसोल समगिन सौख्य संपन्न निवसाक हापिक बाथरूम क्लीनर मेयति संयोगे नान कामरेट बेबलिन पिरिसुदु कमक नीलेक टॉयलेट एकट रतु एक बाथरूम एकट अरे हेत नेलु हेत नेने पुलगावे के नन तिबुनालु मामा गिया SLP Mobitel වෙතින් දැන් ඔබටම වෙනු self help pin එක. හොට්ලයින් අමතුම් වලදී ඔබගේ pin අංකයෙන් අනන්‍යතාවය තහවුරු කරගන්න. නැති වූ හෝ පළදු වූ SIM පත වෙනුවෙන් ලබාගත් SIM පත activate කරගන්න. 3G SIM පත 4G වෙත මාරු කරගන්න. බිල්පත් ලිපිනයන් පැකේජයන් මාරු කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක්. SLP Mobitel එකම එක සම්බෙදියාව. ඒ මම වාග්ගේ දැට තෑග්ගක් ගෙනාවා. ඔයා මගේ ගෙදර ලෙඩ අරන් ආවද? ආ මගේ රොබෝ එක සෙල්ලම් කරන්න. Thank you. දැක්කද ආදරේ දෙන්නගේ? කසින්ස්ලා කියලා කියන්නත් බෑ. ඉතින් දැන් ලෙඩ හැදෙන එකක් නැද්ද? ඒකට ඩෙටෝල් තියෙනවනේ. ඔයා කියන්නේ මුළු ගෙදරම ඩෙටෝල් බලා ගන්නවා කියලාද? ඔව්. නව ඩෙටෝල් ඩිස්ඉන්ෆෙක්ටන්ට් ස්ප්‍රේ. ඕනෙම වතුපිටක තිබෙන කොරෝනා වෛරසය ඇතුළු බැක්ටීරියා සහ වෛරස නැත්තටම නැති කරනවා. දැන් ආදරේ ඉතුරුයි. ලෙඩ රෝග නැති වෙයි. මගේ නිවස ඩෙටෝල් නිසා ආරක්ෂිතයි. විතර ප්‍රෝටීන් සාරේ සුමුදු සාරවත් කෙස් කලඹ. සංසිල්ක් සැෂේ 14ක මිලට මිලිලීටර 80 බෝතලේ දැන් රුපියල් 125යි.
අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස බංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. ජනතාව රවට්ටන්න බොරු කියලා මුසාවන් කියලා මේ දෙබිඩි චරිතය රඟපානවා කියලා දෙලිදරව් වුණා. දැන් හෙට ඉඳන් ආයෙ ඇවිල්ලා ගම්මන්පිලට විරුද්ධව කතා කරන්න බෑනේ. ආයි මේ බඩුමල මිලගෙන ඒගොල්ලන්ට කතා කරන්න බෑ. අපි අද කරපු දෙයින් ආණ්ඩු පක්ෂයේ ඉන්න ඒගොල්ලෝ ජනතාවාදී කියලා කියන උදව්වේගේ රෙදි ටික අද ගැලවුණා. ना आपे उद्घोषणे आप जनतावत्ते का करेगे ना वो तुम्हारा लड़ती है ना जन जा एलिए थी ना माते वेनास कि आप ये जनतावत्ते का आप यार अगले आप इस राड़े के नहीं ना रातों में विनाश कर पु महाबैंक को हरकांग कर पु जाति का आरक्षा विनाश कर पुआ है इतने एकोलट सायो के दिन आप सुधान नहीं අනාගතයේ දීක වෙයි සියයට 90ක් ඉන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පොහොට්ටුවේ මහලේකම් තුමා කිව්වා උදේ ගම්මන්පිල ඉල්ලා අස්සිය යුතුයි කියලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු විවිධ මත ප්‍රකාශ කළා උදේ ගම්මන්පිල අයින් වෙන්න කියලා බලපුවාම දැන් ඒගොල්ලෝ බොරුවක් කරලා දින ජනතාවට අත්තරම ඔබතුමා රෙදි යන්න ඉන්නේ කියලා අහන විපක්ෂයෙන් කලු කරන්න බැලු විපක්ෂයට ඕන දෙයක් කියත හැකි මේ ආණ්ඩුව රැකගත්තේ නැත්තම් මේ රටේ ජනතාව රැකගන්න බෑ අපි දැක්කා පහුගිය අවුරුදු 5 ඇතුළත මේ රට විනාශ කරේ කොහොමද ජනතාවට කොස්කොල ක්‍රෝටින් කොල කන්න කිව්වේ කොහොමද කියලා ජනතාව රැකගන්න තමයි අපි මේ ආණ්ඩුව රැකගන්නේ මොකද මේ ආණ්ඩුව ගෙනාවේ ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියේදී පිලිස්සී මියගිය දැරිය පිළිබඳ තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා බොරල් පොලිසියේ සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඇයගේ ගමවන ඩයගම ප්‍රදේශයට පිටත් කර යවා තිබෙනවා. මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ වගේම ඩයගම ප්‍රදේශයේ ජනතාවත් අද උද්ඝෝෂණයක නිරත වුණා. දැරියගේ සොහොයුරා පවසන්නේ තම නැගණිය මෙහෙකාර සේවයට ගිය දා සිට නිවසට නොපැමිණි බව සහ ඇය බැලීමට දෙමාපියන් සමග බදියුදීන් මහතාගේ නිවසට ගියද ඔවුන් ඊට ඉඩ ලබා නොදුන් බවයි. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සහභාගීත්වයෙන්. මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද ඊට එක්ව සිටියා. මියගිය දැරියට සාධාරණයක් ඉටු විය යුතු බවයි උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ. රිෂාඩ් බදියුදීන් කියන්නේ සතසෙන් හොරකම් කරපු හොරා. ඒක නැතුව පාස්කු ප්‍රකාරේ ප්‍රධාන සූත්‍රධාරී සාරාන්ට සාගය දෙන්න පුද්ගලෙක් වන්නියේ ඉන්න ජනතාවගේ ඉඩම් හොරකම් කරපු අයියලා මල්ලීලා දෙන්නම දෙයියෝ අල්ලා අල්ලා කියනවා අල්ලා දැන් හොඳ දඬුවමක් දීලා තියෙනවා 16 ළමෙක් රැඳ තියලා ඒ ළමයාව දූෂණය කරලා ගෙන තියලා මරලා තියෙනවා. මේකට සාධාරණයක් ඉස්තම් නැවනේ. ඒ සාධාරණ ඉස්ත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි. මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහිකාර සේවයේ නිරතව සිටියේදී මියගිය දැරිය පිළිබඳ පරීක්ෂණ වෙදමත් කරන ලෙස ඉල්ලමින් ඩයගම ප්‍රදේශයේ වතුකම් කරුවන් සහ වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් උද්ඝෝෂණයක නිරත වුණා. දැරියගේ උපන් ගම වන ඩයගම පැවති මෙම විරෝධතාවයේදී ප්‍රකාශ වුණේ දැරිය රුපියල් 20,000ක මාසික වැටුපකට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවයට පැමිණ ඇති බවයි. දැරිය ලිංගික අතවරයන්ට ලක් වෙති බවට පස්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇති බැවින් ඊට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ. මියගිය තම සොයුරිය බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම නිවසට නොපැමිණි බවත් ඇය බැලීමට තමන් දෙමව්පියන් සමග නිවසට ගිය අවස්ථාවේ ඇය බැලීමට බදියුදීන් මහතාගේ නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බවත් දැරියගේ සොහොයුරු තිරු ප්‍රසාද් මෙහිදී පැවසුවා. එච්චර ලොකු මිනිස්සු මන්ත්‍රීතුමාලේ කිදට භූමිතල් බෝදලක් එන්න ඕමනාවක් නැන්නේ. ඇවුවොත් කියනවා මීයොන්ට දාන්න භූමිතල් ගත්තා කියලා. අපිට මේ නංගිගේ මරණේ 100%ක්ම සැකයක් තියෙනවා. මම නීතියට විරෝධව කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. නීති අනුකූලව මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. මට දැනගන්න ඕනේ මම කොච්චර කෑ ගැව්වත් අපි කොච්චර මොනවා කරා මගේ නංගි ආපෝ නැකිටලා ඉන්නේ. මට දැනගන්න ඕනේ මගේ නංගිව පිච්චුවද පිච්චුනද පුච්ච ගත්තද කියන එක. මගේ නංගිගේ මරණයට සාධාරණයක් හම් වෙනකන් අපි ඔක්කොම අන්තිම වෙනකම්ම ඉන්නවා. කොටසේ වතුයායේ පොදු සසන භූමියේදී සිදු කෙරුණා. ළමා ප්‍රයෝජන සම්බන්ධයෙන්ද අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ නීති මගින් පමණක් අපට මේ ළමා ප්‍රයෝජනය වැළැක්වීම හෝ අඩු කිරීම කරන්න කල්පමය වෙනසක් අපි ඇති කළ ගත යුතුයි. ආදරණීය අම්මේ තාත්තේ ඔබ දන්නවා හොඳටම අපි හැම විටම කල්පනා කරන්නේ මගේ දරුවා කියලා. අපි මෙන්න මේ ආකල්පයෙන් අද වෙනස් වෙන්නට ඕනේ. මේ සියලුම ළමයි අපේ ළමයි ලෙස අපට තියෙන ප්‍රධාන තර්ජනයම අපේ නිලධාරීන් යෙදිලා ඉන්නවා අන්තර්ජාල සංචාර සඳහා.
සයිබර් පැට්‍රෝල්ස් වලට පැට්‍රෝල් කියන්නේ මේ පාරේ ඇවිදගෙන යන්නේ YouTube එකට ගිහිල්ලා Google එකට ගිහිල්ලා Facebook එකේ ගිහිල්ලා බලනවා මේවා කොහෙද හුවමාරු වෙන්නේ මොනවද කියලා. නීතිය ක්‍රියාත්මක කරන අපිට තියෙනවා විමර්ශන මේවා වළක්වන්න සමාජ වගකීමක් තියෙනවා. අන්න ඒ වගකීම අපි සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. ගයා සයිනු ෆාම් එන්නත ලබාගත් අයගෙන් 95%ගේ සිරුරු තුල ප්‍රතිදේහ ගොඩනැගෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදයටත් ඉහළ ප්‍රතිචාර දක්වන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අංශය පවසන්නේ. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉක්මවා කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබීමත් විශේෂත්වයක්. අද දිනේද නව කොරෝනා රෝගීන් 1062 දෙනෙකු සහ ඊයේ තහවුරු කළ මරණ 43. අද දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1062ක්. ඒ සමග මෙරට කොරෝනා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 287,481 දක්වා ඉහළ ගියා. මෙවැනි විට 262,828 දෙනෙකු සුවය ලබා සිටිනවා. 1697,686 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මේ අතර සයිනෝෆාම් එන්නත ලබාගත් අයගේ ප්‍රතිදේහ ඉහළ නැංවෙන බවට හඳුනාගත් පර්යේෂණ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. සමගාමීව අපි විවිධ අවස්ථාන් වලදී රුධිර සාම්පල් ලබාගෙන ඒගොල්ලන්ගේ ප්‍රතිශක්ති දායක කරගත්තා. ඒතර අපි මේ දෙගොල්ලන් සැසඳුවා මේ ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන්. එතකොට මේ අපේ ප්‍රතිඵලන්ම සයිනෝෆාම් එන්නත මගින් දල වශයෙන් 95%කට වැඩි ප්‍රතිශක්තියක් ප්‍රතිදේහ නිර්මාණය කිරීම ලබින් ලබා දෙනවා. එකේදී ඒක 98.9ක් දක්වා වැඩි වෙන තැනයි. ඒ වගේම තමයි අවුරුදු 60ට වැඩි කට්ටියට 93.3. හැබැයි ඒකත් ලෝකේ භාවිතා වෙන අනිකුත් වැක්සින් සමග සස්තන කාල තාමත් මොහොත ප්‍රතිශක්තිකරණ ගුණණයක් විදිහට තමයි අපි දකින්නේ. ඊට අමතරව තවත් ප්‍රධානතම සොයා ගැනීම තමයි මේ විශේෂයෙන්ම සයිනෝෆාම් එන්නත මගින් ගොඩනැගෙන කාර්යක්ෂම ප්‍රතිදේහ ඩෙල්ටා ප්‍රභේදයට සහ බීටා ප්‍රභේදවලට පවා ඉතා හොඳින් ගොඩනැගීමක් සිදු කරනවා. එන්නත් කරන පිළිවෙල අකණ්ඩව ක්‍රියාත්මකයි. මධ්‍යස්ථානවලට පැමිණීමට නොහැකි අයට නිවසටම ගොස් එන්නත් ලබා තීමේ ජංගම වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙනවා. කොම්බෑන්ක් ඩිජිටල් ඔන්ලයින් බැංකු සේවාවට ගෙදර සිටම ලියාපදිංචි වන්න. මැත්තටම අතේ ඉසිබී ජනසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ක්ලෝගාඩ් කොහොඹ වෙලිවැල් ආරක්ෂා දෙකුනේ එක්ක. අම්බලන්තුට රණවිරු ගම්මානේ හා ලුණුකම්බෙහෙර රණවිරු ගම්මානේ ආබාධ සහිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අයටද එන්නත් ලබා තීම සිදු කෙරුණා. ඔවුන්ගේ නිවාසවලටම ගොස් එන්නත් ලබා තීමටයි කටයුතු කළේ. මෙරටට මෙතෙක් ලැබී ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය කෝටිය ඉක්මවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත කොවිඩ් 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය 1,72,800ක් වෙනවා. ඒ අතරින් ඉන්දියාවේ නිෂ්පාදනයක් වන කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 12,64,000ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. චීන නිෂ්පාදනයක් වන සිනෝෆාම් එන්නත් මාත්‍රා 71,00,000ක් ලැබිලා තියෙනවා. රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් මාත්‍රා 180,000ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත් මාත්‍රා 128,700කුත් මොඩර්නා එන්නත් මාත්‍රා 15,100කුත් ලැබිලා තියෙනවා. මේ අතුරින් මාත්‍රා 33,64,000ක් ශ්‍රී ලංකාවට ලැබුණේ ප්‍රධානයන් හැටියට. ඊට අමතරව අප ශ්‍රී ලංකා රජය හැටියට මිලදී ගැනීම කරලා තියෙනවා එන්නත් මාත්‍රා 68,08,700. ඉදිරි සති දෙකක කාලය තුල අප බලාපොරොත්තු වෙනවා චීනයේ නිෂ්පාදනයක් වන සිනෝෆාම් එන්නත් මාත්‍රා 156,000ක්, ඒ වගේම ජපාන රජයේ ප්‍රධානයක් හැටියට ඇස්ට්‍රසෙනික වර්ගයේ එන්නත් මාත්‍රා 14,70,000ක් අපේ රටට ලැබෙයි කියලා. මේ අතර කොවිඩ් 4 රැල්ලේ මුල් කොටසට අප ලඟා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා.
රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු කාරණා අනුව මේ හතරවන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕන. අපේ ජාතික රෝහලේ රෝගීන් සංඛ්‍යාව දැඩි සංචරණ සීමා පනව වූ අවස්ථාවලට සමසමවම වගේ මේ අවස්ථාවේදී රෝගීන් ඉන්නවා. දිනකට රෝගීන් 200ක් පමණ ඉන්නවා. එයින් 100කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවා. අද වන විට කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ. මේ ඩෙල්ටා ප්‍රභේදය තියෙන රෝගීන්ගේ කෙළවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි. මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගෙන් මාසයක් ඇතුළතදී හරි සුමාන දෙකක් ඇතුළතදී අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. කොවිඩ් මර්ධන කටයුතු සඳහා දිස්ත්‍රික් 9කට වෑන් රථ 9ක් ලබා දීම අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මයගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරුණා. මෙම වෑන් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 900ක් පමණ වෙනවා. මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහායි මෙම වෑන් රථ ලබා දුන්නේ. ලෝකේට නිරාවරණය වන ඔබේ තරවාට සෑම මොහොතක්ම වැදගත්. කුතුහලයෙන් යුතු ඔබේ දවස කාර්යබහුලයි. ඔමේගා 3 විටමින් හා කංච ලවණ වලින් සරුකළ ඉන්ෆාග්‍රෝ A+ දරුවන්ගේ පෝෂණය පිළිබඳ සේවසකට වැඩි අත්දැකීම් සපිරි මී ජොන්සන් න්‍යූට්‍රිෂන් වෙතින්. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයේ නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. වසර 60කට වැඩි කාලයක් අපි ඔබට යහපත් සෞඛ්‍ය පුරුදු කියලා දුන්නා. ඉදිරියටත් අපි ලෝකය වෙනුවෙන් විස බීජවලට එරෙහිව සටන් කරමු. නිරන්තරයෙන් සබන් යොදා දැත් සෝදන්න පුරුදු වෙමු. ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන ඩෙටෝල් COVID-19ට එරෙහි පරීක්ෂණවලදී ඵලදායී බව තහවුරු වී ඇත. රුපියල් 85,000ක ඉහළම අධිකාර මුදල පෑන් ඒෂියා බැංකුවෙන්. පෑන් ඒෂියා රන් අත්තම. ඩයලොග්, ටෙලිවිෂන්, පෝස්ට් පේඩ් සම්බන්ධතා සමගින් 95කටත් වැඩි channel සඳහා රිවයින් TV සහ කැච් අප් TV ඇතුළු තවත් සුවිශේෂී පහසුකම් රැසක්. හැමෝම ගෑවුත් ඉන්න එකම සබන් කෑල්ලෙන් ලෙඩ ලෙඩ පැතිරෙන්නේ. සබන් වලට වඩා හොඳයි සබන් වගේ මත්ලාබයි ඩෙටෝල්. ඩෙටෝල් හෝ ඩෙටෝල් හෑන්ඩ් වොෂ් වලින් රෝග ඇති කරන විෂ බීජ 100කින් ආරක්ෂාවක්. අම්මලගේ විශ්වාසය ඩෙටෝල් ආරක්ෂාව. ලෝපුරා රටවල් වලින් වාර්තා වෙන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව වගේම මරණ සංඛ්‍යාවේ නිවැරදිතාව පිළිබඳ ගැටලු රැසක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඉන්දියාවේ සිද්ධ වෙලා තියෙන කොරෝනා මරණ සංඛ්‍යාව නිල දත්තයන් වගේ 10 ගුණයකින් පමණ වැඩි අගයක් ගන්නවා කියලා නවතම සමීක්ෂණයකින් හෙළිවුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 10 ප්‍රවෘත්ති තුලින් බලාපොරොත්තු වන්න. ඒ සමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. යලි තමයිමු රාත්‍රී 10ට.